ජාතික ජනපල වේගයේ සංවිධානය කළ ජනරැලියක් යාපනයේ ප්‍රදේශයේදී පැවැත්වුණි. TFM මගේ 78%ට වඩා වැඩි කැලින් වේවි. ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. IIT නවතම ශාඛාව දැන් කුරුණෑගල නගරයේදී. එම පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කවුරුත් දන්නවා රාජපක්ෂ පාලනය ජාතිවාදී ගැඹුරටම ගිලිලා තිබුණා. ඒ රාජපක්ෂ කඳුර පොහොට්ටුව ලෙස තමයි පෙනී හිටියේ. ඒක තමයි ලංකාවේ ජාතිවාදී කඳුර. අද ඒ පොහොට්ටුවේ හිටපු අය කොහෙද ඉන්නේ? පොහොට්ටුවේ ගොඩක් කට්ටිය රනිල් වික්‍රමසිංහව. පොහොට්ටුවේ පොඩි ප්‍රමාණයක් නාමල් රාජපක්ෂ ගාව. ඉතින් රාජපක්ෂලාගේ ජාතිවාදී කඳුර අද තුනට කැඩිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නවා අධිකරණයේ වැරදිකරුවන් වුණු ප්‍රසන්න රණතුංගල, ඒ වගේම වංචා දූෂණ චෝදනා ලැබු මහින්දානන්දල, රෝහිත අබේගුණවර්ධනල, මහා බැංකුව කැඩුවා යයි චෝදනා ලැබු රනිල් වික්‍රමසිංහ දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා දකුණේ දේශපාලනයක් එක්ක කරන ගනුදෙනුවක් නෙවෙයි. බොහෝ දකුණේ දේශපාලනඥයන්ට උතුරත් එක්ක කරන ගනුදෙනුවක්. ඕගොල්ලෝ ඡන්ද දෙන්න 13 දෙන්නම්. ඕගොල්ලෝ ඡන්ද දෙන්න 13 ප්ලස් දෙන්නම්. ඕගොල්ලෝ ඡන්ද දෙන්න ඉඩම් බලතල දෙන්නම්. කී කාලයක් මේක කිව්වද? මම ආවේ එකට නෙවෙයි. මම ඔබත් එක්ක ගනුදෙනුවක් කරන්න ආවේ නෑ. මම ඔබත් එක්ක කේවල් කරන්න ආවේ නෑ. ගනුදෙනුවද එහෙම වගකීමක් නෑ. කලින් ඡන්දය අරගෙන පස්සේ දෙන්න තමයි බෙදලා ඉන්නේ. ඡන්ද ගත්තට පස්සේ දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ගනුදෙනුව එහෙමයි. ඔච්චර ඉන්නවද ණයක් අරගෙන නොදී ඉන්න? ඡන්ද කාලෙට එනවා 13 දෙනවා කියනවා. 13 ප්ලස් දෙනවා කියනවා. ඕගලන්ට ඒක දික් කරනවා. හිස් චෙක් එකක් දෙනවා. ඕගොල්ලෝ ඡන්ද ගන්නවා. එක දවසක් යනකොට චෙක් පතේ කාලේ පණිනවා. වැලිඩ් නෑ. වැඩක් තියෙනවද? මේ අතර ජාතික ජනබල වේගයේ තවත් ජනහමුවක් කළුතර මොරන්තුරු ප්‍රදේශයේදී පැවැත්වුණා. දැන් බලන්න රෝහිත යනවා නම් කොහේ හරි මේ හරහා ඒ කාලේ. එයාගේ ඉස්සරහින් පස්සෙන් වාහන. මොකටද? ජනතාවට පාට් එක දාගෙන යනවා. ගෙම්බර් පෙන්නනවා. අපි දකින්නේ නැති රාජසේන රත්න මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා තර්ජනය කරනවා අර විදේශගත ලාංකිකයන්ට. රාජිදලට ඉවසන්න බෑ. රාජිදල නම් නිකන් නේද? ඒක කොහිල කඩු නෙමෙයි කිඹුල කනවා වගේ වෙන්නේ. අපහාසය උගන්වන්න ඕනේ පාඩමක් ආයේ මහචන්දර ඉල්ලන්න හිතෙන්නේ නැති වෙයි. අව ඉන්නවා රෝහිත එහෙම ඉන්නවා. මං කොහමද දේශපාලනේ අවුරුදු 27ක් කරලා ඔය තරම් දේපල වත්කම් ගොඩ ගහන්නේ කොහොමද? පාර්ලිමේන්තු පඩියෙන්ද? නෑ, ඒක රුපියල් 54,285යි. ඔය දීමන ඔක්කොම එකතුනාම ඕන්න 2,15,000ක් ඇති. මොකෝ ඕකේ ගන්න බොන්නත් හැබැයි වාහන තෙල් ටිකක් ගහ ගන්නත් හැබැයි ඒවැන්ද මේ වත්කම් ගොඩ ගහගත්තේ නෑ. ඔබේ බදු මුදල්. අපි දන්නවා පහුගිය කාලේ තිබිච්ච ලොකුම පක්ෂ තමයි අපේ රටේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ පොහොට්ටු. ජනාධිපතිවරුන්ගේ ඡන්ද 69,00,000ක් ගත්තා. පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ගත්තා. අපි අද මොකදලා තියෙන්නේ? පුවක් පල්ල පොළවේ ගැහුවා වගේ විසිරලා ගිලා තියෙනවා. දැන් පොහොට්ටුවේ කවුරක්වත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ රයිල්ට 3ට ඇඟිල්ල දෙකලා කිව්වා හොරා කියලා. රයිල්ට පාර්ලිමේන්තුවේ හොරා කිව්ව මිනිහා දැන් රයිල් ගාඩ්ලා ඉන්නවා. හොරා ගාව ඉන්නවා. රනිල් හිරයලක නින්දයන් නැහැ කිව්වෝ මහින්දානන්ද දැන් නිදි රනිල් ගාව. එසේ ඊයේ බයිනවා දෙකතු වෙයි. ජනතාව දිනුනාම ඒගොල්ලන්ට බලටෙන් ලේසි. ඒ ජනතාව දිනු කරනවා ඡන්ද කාලට එනවා. ඇවිල්ලා මොකද ගන්නෙ? ඔය මොනාරි බලු ටිකක් බෙදෙනවා ඡන්ද ගන්නවා. අවුරුදු පහක් ජීවත් වෙනවා. ඔකනේ සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ බල ජනාධිපති වෙනකොට වැට් එක 112යි මට මතක. ඒක 118 කරා යා. දැන් තමුන්නාන්සලා කඩේට ගිහිල්ලා මොන බඩුවක් ගත්තත් ඒකට 118ක් බදු ගෙවනවා. සෙල්ලමත්. ඒ විතරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ බලයට එනකොට ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පාසල් උපකරණ වලට වැට් ගහලා තිබුණේ නැහැ. 80 ගන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ ඒවට වැට් ගැහුවා. දැන් අපි පැන්සල ගත්තත්, කොවිපද ගත්තත් වැට් ගෙවන්නේ.